කලක් රෝගාතුරව පසු ප්‍රවීණ රංගන ශිල්පී සුමින්ද සිරිසේන මහතා ඊයේ පෙරවරුවේ නුගේගොඩ පෞද්ගලික රෝහලකදී අභාව ප්‍රාප්ත වුණා. මේ යන විට 75 වෙනි වියේ පසු සුමින්ද සිරිසේන කලාකරුවා පදිංචිව සිටියේ ගම්පහපීටි නිවසේ. වේදිකාවේ රිදී තිරේ මෙන්ම පුංචි තිරේද සිය රංගනෙන් ප්‍රේක්ෂක සිත් සතන් ආකර්ෂණය කරගත් මේ ආදරණීය කලාකරුවාගේ දේහය මේ වන විට තැන්පත් කර ඇත්තේ බොරැල්ලේ පිහිටි පෞද්ගලික මල් ශාලාවකයි. ඒ මහතාගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා අද පෙරවරුවේ සිට ඥාතීන්, හිතමිතුරන්, සහෝදර කලාකරුවන්, රසිකයන් ඇතුළු විශාල පිරිසක් පැමිණෙමින් සිටිනවා. මෙතුමා එක්ක ඉන්නකොට පුස්තකාලයක් එක්ක ඉන්නවා වගේ තමයි මට හැම වෙලේම දැනුනේ. මෙතුමා මං එක්ක ගොඩක්ම රඟපෑවේ සැමියා සහ බිරිඳ. ආචාර්ය ජයලත් මනෝරත්න මහත්මයාගේ අන්දරීලා නාට්‍යයේ අයියා රජාට හිටියා මම විසව කිසිම අඩුපාඩුවක් නැතුව රංගනයේ කාර්ය හරිය එතම කරපු මහත්මිය තමයි සුමින්ද සිරිසේන කියන්නේ. ඉතින් මේ වගේ වටිනා කියන ජේෂ්ඨයින් අපිට මේ කාල සීමාවෙදී බොහොම ළඟ 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 නැති වුණා. ප්‍රාර්ථනා කරන්නේ එතුමා ප්‍රාර්ථනා කරපු ඒ ලෝකය එතුමාට කිසිම කරදරයක් නැතුව ලැබේවා කියලා එතුමාට මම නිවන් සුව ප්‍රාර්ථනා කරනවා. සුමින්ද සිරිසේන කියලා කියන්නේ මෙරටේ හිටපු විශිෂ්ට ගණයේ කලාකරුවෙක්. එතුමාගේ වියෝය අපිට පාඩුවක්. කලාකරුවෙක් හැටියට සුමින්ද සිරිසේන මහත්මයා ශේෂ්ඨේ රැකගෙන හිටපු ස්ථානය වෙන කාටවත් සමකල නොහැකි. මේ මොහොතේ අපිට කරන්න තියෙන එකම ප්‍රාර්ථනාව එතුමාට නිවන් සුවත් වේවා කියන ප්‍රාර්ථනාව පමණයි. වර්ෂ 1948 ජූනි 7 වෙනිදා කෑගල්ලේදී උපත ලැබූ සුමින්ද සිරිසේන මහතා කලාලෝට පිවිසියේ 60 දශකයේ අගභාගයේදී මුහුදුබුත්තු වේදිකා නාට්‍යයෙන් රංගන චාරිකාව ආරම්භ වූ ඔහු මීපුරවැසියෝ මහසාර සිංහබාහු ආදී වේදිකා නාට්‍ය රසකට සිය රංගනයෙන් දායකත්වය ලබා දුන්නා. රිදී තිරේද චරිත රසකට ජීවේ දුන් සුමින්ද සිරිසේන මහතා දුහුළු මලක්, සප්තකන්‍යා, යකඩ පිහාටු, සමනල තටු ඇතුළු චිත්‍රපට රසකින් රසික හදවත් තුල ලැගුම් ගත්තා. 80 දශකයේ සිට පුංචි තිරේ නිර්මාණ 40කට වැඩි ගණනක් සිය රංගන ප්‍රතිභාවෙන් හැඩකළ මේ රංගන ශිල්පියා චරිත තුනක් බෝගල සෞන්දිරිස්, අසල්වැසියෝ, කුමාරි හාමි ආදී ටෙලි නිර්මාණ තුලින් දැක්වූ හැකියාව ප්‍රේක්ෂක සිත්තුල සදා නිදන්ගත වුණා. සුමින්ද සිරිසේන කලාකරුවාගේ රංගන ප්‍රතිභාව ඇගෙයීමට ලක් කිරීමට ස්වර්ණවාහිනිය පසුගිය හදවැදි නත්තල වැඩසටහනේදී අමතක කළේ නැහැ. එහිදී ඒ මහතා අප ස්වර්ණාභිමානී ස්වර්ණාභිෂේක ගෞරවාන්විත සම්මානයෙන් පුද දුන්නේ පැමිණ සිටි කලාකරුවන්ගේ උණුසුම් ප්‍රතිචාර මැද්දේ. සුමින්ද සිරිසේන මහතාගේ දේහය අවසන් ගෞරව සඳහා කොළඹ පෞද්ගලික මල් ශාලාවක මේ වන විට තැන්පත් කර තිබෙන අතර ඒ පිළිබඳ අවසන් කටයුතු අනිද්දා බොරැල්ල පොදු සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතයි. තමන්ටම ආවේණික වූ රංගන පෞර්ෂයකින් රසික සිත් සතන් වසඟ කොට ජීවන රංගමඩලෙන් බැස ගිය අසහාය කලාකරුවාණනි ඔබට නිවන් සුවත් වේවායි ස්වර්ණවාහිනී අපේ පැතුමයි.